Daha ne yapıyor desi rast talabete. ජීවිත ආලෝකවත් වන මහා ශිවරාත්‍රි දිනයකට ජනපතකින් සහ අගමැතිකින් සුබ පැතුම්. මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් ආරම්භය අද පස්වරුවේ. අයවැය හෙට පාර්ලිමේන්තුවට. ප්‍රතිශක්තිකරණ පානවලටත් වර්ණ සංකේත. ඇලබාමා සුලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට. ශ්‍රී ලංකාව ඇතුළු ලෝපුරා රටවල් රැසක හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිවරාත්‍රි දිනය අදයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා සහ විපක්ෂ නායකවරයාද සුබ පැතුම් එක් කර සිටිනවා. දැනුමේ ආලෝකයෙන් හා අවබෝධය තුළින් ජීවිතවල ඇති මෝහන්ධකාරය පළවා හැරීම ශිවරාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කර ගැනීමේ අරමුණින් හින්දු බැතිමතුන් පුණ්‍ය කටයුතු වල නිරත වීම මෙම දිනයේදී සිදු කෙරෙනවා. ශිව රාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම බැතිමතුන්ගේ විශ්වාසය. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දේව ස්තෝත්‍ර ගායනය සහ විශේෂ පූජා පැවැත්වීමද අද දිනය තුළ සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වනවා. මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරන්නේ දැල්වෙන පහනින් ලෝකය ආලෝකවත් වන්නාසේ ලෝකයන්ගේ ආධ්‍යාත්මික ජීවිතද ආලෝකවත් වේවායි ප්‍රාර්ථනා කරන බවයි. විවිධාකාර බාහිර බෙදීම් ඉක්ම වූ කල ආධ්‍යාත්මික තලයේදී එකම මිනිස් පවුරක් බවට පත්විය හැකිවීම මිනිසත්කමේ මහිමයයි. අධිවේගී සමාජය තුළ ඇතිවන මානසික ආතතිය හේතුවෙන් අන් කවරදාටත් වඩා ආධ්‍යාත්මික සංහිඳියාව වර්තමානයේදී අවශ්‍යව ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. වාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයේ සුන්දරත්වය මෙන්ම අගය හඳුනා ගැනීමට මහා ශිවරාත්‍රි දිනය ආලෝකයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුපැතුම් පණිවුඩයෙන් දක්වා තිබෙනවා. සාමූහිකත්වය සහ එකමුතුකමින් වත් පිළිවෙත් ඉටු කිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදා කරගත හැකි. සියලු හින්දු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් වේ වයිද අග්‍රාමාත්‍යවරයා සිය සුපැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා. ජාතීන් අතර මිත්‍රත්වය ශක්තිමත් වී ගුණදම්පිරි යුගයක් උදා වේවායි මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ජාති ආගම් ભેද පසකලා සියලු ශ්‍රී ලාංකිකයන් අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් කටයුතු බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනවා. වසර 15කට පසු මෙවැනි අපනයන සැකසුම් කලාපයක් ඉදිකිරීම පළමු අවස්ථාව මෙයයි. ඍජු මෙන්ම වක්‍ර රැකියා අති විශාල ප්‍රමාණයක් මෙම කලාපය තුළින් බිහිවනු ඇත. බිංගිරි අපනයන සංවර්ධන කලාපය අදියර 3ක් යටතේ සංවර්ධනය කරනවා. පළමු අදියර යටතේ ජර්මන් වත්ත ප්‍රදේශයේ අක්කර 164ක භූමිය සංවර්ධනය කර කර්මාන්ත ශාලා 25ක් පිහිටුවීම සැලසුමයි. ඒ තුලින් ඍජු රැකියා දසදහසක් මෙන්ම වක්‍ර රැකියා 3000ක් බිහිවනු ඇත. දෙවන අදියර යටතේ අක්කර 282ක් වන ගොරකගස්සාර ප්‍රදේශයේ කම්හල් පිහිටුවීම සිදු කරනවා. ඒ තුලින්ද ඍජු රැකියා 25000ක් මෙන්ම වක්‍ර රැකියා 10000ක් අපේක්ෂා කරනවා. තුන්වන සහ අවසන් අදියර යටතේ අපනයන සැකසුම් කලාපයේ සතුව අක්කර 1200ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. එම අදියර යටතේ ඉදිකරන කර්මාන්ත ශාලා තුලින් ඍජු රැකියා 75000ක් බිහිවනු ඇත. බිංගිරි අපනයන සැකසුම් කලාපයේ සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය වසර 8ක් 12ක් අතර කාලය තුළ අවසන් කිරීමට නියමිතයි. බර සහ සැහැල්ලු ඉංජිනේරු තොරතුරු තාක්ෂණය, වාහන අමතර කොටස් නිපදවීම හා එකලස් කිරීම, ඇඟලුම් හා ආහාර නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ කර්මාන්ත ශාලා බිංගිරිය සැකසුම් කලාපය තුළ පිහිටුවනවා. මෙම අපනයන සැකසුම් කලාපය තුළින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල කාර්යක් ඉටු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඒ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා ලෙසයි. මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලබනවා. මුදල් අමාත්‍යන් ශිල්ලිකම් ආචාර්ය RSH සමරතුංග මහතාද ඊට එක්ව සිටින බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ. 2019 අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2018 ඔක්තෝබර් 5 වනදායි. එහෙත් සිදු වූ දේශපාලන
යුගයක් උදා කිරීමට මංපෙත් හෙලිකරන ආකාරයේ යෝජනා ගෙන එනු ඇතැයි යන්න බොහෝ දිනාගේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිශක්තිකරණ පානවලටද වර්ණ සංකේත හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ යුරෝපා සංගමය හා ජර්මනියේ තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටොන් ලයි මාගෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොඩේ මහතා සමග මෙම සාකච්ඡාව පැවැත්ුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද ඉටෙක්ව සිටියා. මෙරට සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ජංගම දුරකථනද සොයාගෙන තිබෙනවා. ඔවුන් භාවිත කළ ජංගම දුරකථන තුනක් මේ වන විට සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. රත්ගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා බීට්ටු වන නිලධාරීවරයෙක්. මේ බීට්ටු වන නිලධාරීවරයා වලස්මුල්ලේ කණුමුල් දෙනිය රක්ෂිතය භාරව සිටින බීට්ටු වන නිලධාරීවරයෙක්. අදාළ පුද්ගලයන් දෙදෙනා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව මෘත ශරීර දෙක පුළුස්සා බැහැර කිරීම සඳහා කණුමුල් දෙනිය රක්ෂිතයේ ප්‍රදේශය මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත නැමැති අයට පෙන්වා දී තිබෙන්නේ මේ පිළිස්සීම සිදුවන අවස්ථාවේදී ඒ සඳහා ආධාර අනුබල දීමත් මේ බීට්ටු වන නිලධාරියා සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වීම මතයි ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනාගෙන් දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත එක් පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. මේ පොලිස් ඉදිරිපත් කරලා පැය 48ක් රඳවා තබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් ලබා ගත්තා. මේ පොලිස් කොස්තාපල්වරයාගේ පෙන්වා දීම මත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා දික්වැල්ල ප්‍රදේශයේ අලුත් බෙලියත්ත පාරේ පිහිටි ජලාශයක් පරීක්ෂා දෙකක් හිමිඅංකානුව තහවුරු වී තිබෙනවා මියගිය පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකථන බව. ඒ අනුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ ඕනෑම පාර්ශ්වයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ හක්මන ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ලබන 6 වෙනිදාට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡාවට යමු. ඒ වගේම අපි ලෑස්ති මෛත්‍රීපාල මහත්තයා, රයිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, එහෙම නැත්නම් වෙන ඕනම කෙනෙක් එක්ක, දෙමළ ජාතික සන්ධානයේ රවුෆ් හකීම්, මනෝ ගණේෂල්ලා මේ ඔක්කොමලත් එක්ක පාර්ලිමේන්තුව ඇතුලේ 3-2 සම්මත කරන යෝජනාවක් ගේන්න අත උස්සන්න ලෑස්ති ඕනම කෙනෙක් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති. මාලදිවයින් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. බහුදින යාත්‍රා 4ක ධීවරයන් 25 දෙනෙකු මාලදිවයින් මුහුදු සීමාවේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා. දික්කෝවිට සහ මීගමු වරායන් වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රා 4කුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. ඒගොල්ලන් අරගෙන යනවා තව දූපතකට. ඒ 25 දෙනාම පුළුවන් තරම් ඉක්මනට ගෙනලා දෙන්න කියලා තමයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. ගිස් හන්සුරා බැලුවෙන්ට ගියේ සරකියට යන ගමන් තමයි අත්අඩංගුවට අරගත්තේ. අපි ඉල්ලන්නේ ඉක්මන සාධ්‍යයෙන් පියවරක් අරන් ධීවරයේ සේරම නිදහස් කරලා දෙන්න කියලා තමයි. බෝට්ටුවක් පිටත් කරන්න 120ක් විතර අපිට යනවා. දැන් දවස් 3-4ක් විතර වෙනවා. දැන් මේකට අපිට කිසිම පිළියමක් නැහැ. අපේ ධීවර යාත්‍රාව අපිට නැවත ධීවරින් එක ගොඩට ගෙනත් දෙන්න. අපිට දැන් මේ ජාත්‍යන්තර ලයිසන්ස් සේරම තියෙනවා. ජාත්‍යන්තර මුදයන් ඩේවල්ටත් ගිවලා තියෙන්නේ නිත්‍යානුකූලව. දැන් කියන්නේ අපි උල්ලංඝනය කරලා කියලා එයාලගේ මුදු සීමාව. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ ඉන්දියාවයි පකිස්තානයයි අතර ගැටුම වෙලාවේ දැන් පොඩ්ඩක් එහෙ පැත්තට අල්ලගෙන ඇවිල්ලා තියෙන එක විතරයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් බදුමුදල් ගෙවීම පැහැර හැර ඇති බවට පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා.
සිවිල් සංවිධාන වෘත්තීය සමිතිය එකමුතුව හැටන් ප්‍රදේශයේ පැවැත් වූ සම්මන්ත්‍රණයේදී පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. අපේ ආදායමෙන් 96%ක් විතරම ටැක්ස් වලින් තමයි එන්නේ. ඒ 96%න් 94%ක්ම එන්නේ අතිවිශාල ව්‍යාපාරිකයන්ගේ ආදායමට ගහන ටැක්ස් වලින්. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් අපි ගත්තම 2000ක් විතර තමයි ඉන්නේ. මේගොල්ලෝ බදු ගෙවන්නේ නැහැ. ඒක තමයි රටේ ඛේදවාචකය. අද රටේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.6යි. හැබැයි ලැබිය යුතු බදු ආදායම රුපියල් ට්‍රිලියන 3යි. 1.6 තුන දක්වා වැඩි කරගන්න පුළුවන් හරියට මේ බදු එකතු කරගත්තොත්. අපේ රටේ හැමෝගෙම DNA පරීක්ෂණයක් කළ යුතුයි. කොයිතරම් අතිශුද්ධ සිංහලයෝ ලංකාවේ ඉන්නවද? අතිශුද්ධ දෙමළය කොච්චර ඉන්නවද? අතිශුද්ධ මුස්ලිම් අය කොච්චර ඉන්නවද කියලා. ඒ DNA පරීක්ෂණ කොකේන් DNA වලට කලින් ජාතිය DNA පරීක්ෂාව කළ යුතුයි. එතකොට පෙනෙයි අපේ ලේවල අපි හැමෝගෙම නේ තියෙන බව. කතා කරන භාෂාව හැදුනට වෙන වෙන විදිහට කොහෙන් හරි නෑකමක් හරි ඕනෑකමක් හරි තියෙනවා. දේ වෙනස් කරන්න දේශපාලකයන්ට ඉඩ නොතියෙන සමාජයකට තමයි යන්න ඕන. මොකද දේශපාලකයන් විසින් මේ සමාජය මෙහෙවන්න ඕන පුරවැසියන් විසින්. රුපියල් 1,80,00,000 වියදමේ නිදි කෙරුණු දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කෙරුණා. ඒ සමග තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු පහසුකම් වලින් සමන්විතවයි මෙය ඉදිකර තිබෙන්නේ. මේ වසර තුල ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඉන්ද්‍රපාල අබේවීර විජේලාල් මැන්දිස් සංස්කෘතික කලා කේන්ද්‍රයේ ඉදිකිරීම මේ වන විට අවසන් අධියරේ පවතිනවා. බස්නාහිර පළාත් සභාව මේ සඳහා වැය කරන මුදල රුපියල් 1,05,000ක්. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි පළමු මහලේ ආසන 250කින් සමන්විත රංග පීඨයක්ද ඉදිකර තිබෙනවා. ආසන 500කින් යුතු දේශන ශාලාවක් දෙවන මහලේ ස්ථාපනය කර තිබෙනවා. මෙහි ඉදිකිරීම බස්නාහිර පළාත් අමාත්‍ය සුමිත්ලාල් මැන්දිස් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. කලතර උතුරේ මෙම සංස්කෘතික රංගශාලාව නිම කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන අධිකාරී ජනායතුමාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී මේ විවෘත කළා ජනතා අයිතියට පත් කරන්න. පිළිකා රෝගයෙන් සැමියා මිය යමින් පසු දරුවන් 4 දෙනෙකු සමග අසරණ වී සිටින පවුලක් පිළිබඳ තොරතුරු හෙම්මාතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. හෙම්මාතගම කිහිල්පන්නල ග්‍රාමයේ මෙම පවුල ජීවත් වන්නේ දැඩි අසීරුතා මතේ. පෙදරේරු රැකියාව කර දරු පවුල රැකගත් මේ පවුලේ පියා මිය ගියේ පිළිකා රෝගයෙන්. දරුවන් 4 දෙනාත් බිරිඳත් වයස්ගත මව්වරුන් 2 දෙනාත් වැටුනේ අන්ත අසරණ තත්වයකටයි. අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී ඇත්තේ අඩුපාඩු හේතුවෙන්. අපි ගොඩක් අසරණයි දැන්. මගේ අම්මට කිසිවක් කරන්න බෑ මයි චූටි මරණ නිසා. මම ඉගෙනගෙන මට පුළුවන් විදියට මගේ පවුලට උදව් කරනවා. මගේ නංගිලාට මාලිලාට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. දරුවන් සහ වයසක මව්වරුන් 2 දෙනා තනිකර මේ පවුලේ කාන්තාවටද රැකියාවක් සඳහා යෑමට හැකියාවක් නැහැ. මට ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඉතින් යාළුවෝ ජීවත් කරගන්න හරි අමාරුයි. මට ඉතින් රැකියා හස්සාවක් කරන්න යන්න බෑ මේ දරුවා හින්දා. ඉතින් මට ළමයිගේ ගැනීම කටයුතු කරගන්නත් හරි අමාරුයි. තමන්ට පිහිට වීමට කිසිවෙකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනක් බවයි මෙම පවුලේ අය සදහන් කරන්නේ. කොහොමද ඉවත් ඉන්නේ මේ ළමයි හතර දෙනෙක් ඉන්නවා වගේ කුපාට. මේ දුවට වෙනකිට යන්න බෑ චූටි ළමයි ඉන්නවා ඉතින්. පුළුවන් ආදරයක් ලැබෙනවා නම් ලොකු පිනක් කීකේ. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසරු දෙකේ සිට පැන් පැපුවති කාශ්‍ය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk